සත්්ධර්මශ්්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනිි මේ සියලු දෙනාම බොහෝම ශ්‍රද්ධවිං යුක්තව මේ සූදානං වෙන්නේ තතාගත සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අප්‍රමාණ දයාවිෙන් කරුණාවිං මෛත්‍රයෙන් යුක්තව අවබෝධ කරගන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රීසත්ධර්මරත්නයෙන් අබමල් රේනුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගන ධර්ම ගෞරවය පෙරදරි කරගන දේශනාගත ධර්මය ශ්‍රභණය කරන්නත් ස්සේ ධර්මශ ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගන වඩාත් නිවැරදි මෙලොව ජීවිතයක් සකස්කරගඩත් නිවැරදි වූ මෙලොව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලව ආයති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථයක්ත් ඇතුවයි මේ සද්ධර්මශ්‍රවණය කරන්ඩ සූදානං වෙන්. පෙනතන සද්ධර්මශ ්‍රවණය කිරීම, මේ සංසාරෙන් එතරවෙන්නඩ බලාපරොත්තු වෙන කෙනෙකුට අවශ්‍යම කාරණාවක් හැටියට අපේ බුදුරජාණන් වහන්සේම දේශනාකොට වදාලා. අද ධර්ම දේශනාව තුළින් මේ ධර්මශ්‍රවණය කිරීමේ වටිනාකම හරියටම ධර්ම ශ්‍රවනය කිරීම මොනතරං අස්වැසිල් ලක්්ද කියන කාරණාව සාකච්ඡා කරන්න කල්පනා කළා. ඒ වගේම සද්ධර්ම දානමයේ පිංකම මේ ශාසනය උගන්වා වදාල මහ බලවත්ම දානමයේ පංකමයි. මේලෝකෙ දානකොච්චර තියෙනවන්ද. සියලු දාන කියල කීවොත් ඒ සියලු දාන මොනවද කියලවත් අපි දන්නේ නෑ. ඒ තරම්ම දාන තියෙනවාලෝකි. ඒ අසීමාන්තික වූ උදානයන් අතරතියෙන අඩ්ග්‍රතම දානය හැටියට තමයි ධර්මදානය හැඳින්ව. ආහාරපාන දන්දුන්නහම අපිට විශේෂ නිසංස පහක් ලැබෙනව කල සඳහන් කරනවා. ආවිෂය වර්ණයි සැපය බලය ප්‍රඥ්ඥාව. තකොට ශේෂයෙන් මේ ආනිසංස පහක් ලැබෙනවා ඒ අතර ආහාර දන්දුන්නහම් අපිට ලැබෙන සුවිශේෂී ආනිසංසයක් තමයි සසර කවදාවත් සාාපිපාසාදී දුගතියකට පත් නොවන්න ආහාර පාන දන්දුුන්නහම් ආහාර පාන ලැබෙනවා. වර්ණය සැපේ බලිය ප්‍රඥාව කියෙන් දේවලිත් යම්ප්‍රමාණයකින් ලැබෙනවා. ඒ වර්ණ සැප බල ප්‍රඥාලබන්ඩ තවත් හේතුවෙන තවත් සුවිශේෂයේ ධානමයේ පින්කං වෙනම සඳහන් කරලා තියෙනවා. එනං ආහාරදුන් හම් හිගනැතුව ආහාර ලැබෙනවා පානවර්ගදුන්න හම හිගනැතුව පානවර්ග ලැබෙනවා. වස්ත්‍ර දන්දුන්න හම අපට වස්ත්‍ර ලැබෙන බවත් ඇත්ත. ඊට අමතරව හොඳ වර්ණ සම්පත්තියකුත් වස්ත්‍රදුන්නහම ලැබෙනවා. සුවද පූජා කරහම මහත්කෝ ප්‍රඥ්ඥාවක් ලැබෙනවා. ධනපතිීන් හැටියට සුවඳ පූජා කරගන්න එක ඒ සඳහා ඉතාම වටිනවා. පාාවහන් වගේ දේවල් ශාසනයට පූජ කරහම පාවාඩ වගේ දේවල් පූජ කරහම පාපිසි වගේ දේවල් පූජ කරහම මේ ඔක්කොම අයිතිවෙන්නෙ යානා පූජාවට. හොඳ පහ හොඳ හොඳ පාවාඩ සාාසනයට පූජා කරහම අපිට සසරට හොඳ සුව පහසු සැපදායක යානවාහන තමයි ලැබෙන්න්නේ. එක තමයි ශාසනයේ යානා පූජාව. මේ ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ වෙනම අපිට පැහැදිලි කරලා දේශනා කරපු දසදානවස්තුවකුත් තියෙනවා. සංසාරයෙන් එතරයන්න බලාපොරොත්තුවෙන කෙනෙක් මේ දානවස්තු දහයම සම්පූර්ණ කරගන්න එක ඉතාම වටින බව භාගිතුන් වහස පැහැදිලි කරළ දේශනා කරල තියෙනවා. ඔය හැමදානයක් මතර උතුම්මදානය ධර්මදානයයි කෙල සඳහන් කලාා. එ අපි සඳහන් කලාා ආහාර දුන්න හම ආහාර පාන වර්ගදුන්න අහම පාන ඇඳුම් දුන්න හම වර්ණ සුවඳ පූජා කළ හම ප්‍රඥ්ඥාව මෙ මේ දේවල් ලැබෙනකොට ධර්මදානයෙන් මොනෝද ලැබෙන්නේ. ලෞකික ජීවිතයේ පෝෂණය කරගන්න අවශ්‍යය හැම පහසුකමක්ම ධර්මදාානයෙන් ලැබෙන. ලෝකෝතර ජීවිතයේ සෝපත් කරගණ්ඩ අවශ්‍යය සුවිශේෂී වූ කුසල ධර්මයන් පහසුකං ධර්මදානය නිසල් ලැබෙනවා. ආං ඒ නිසා තමයි හැමදානයක්ම අභිභවනය කරපු මහත්ඵල මහානි සංසදායකු එකමදානය ධර්මදානය බවට පත්වන්නේ. එක ධර්මදානයක් නිසා ෝටි ප්‍රකෝටි ගනන් සත්වයන් අසං්‍ය අප්‍රමාණ තරම් සත්වයන් මේ භානත සංසාලයට සදහටම සමුදුන්න. එහ කෙනෙක් සංසාරයෙන් ඒ විදිහට මුදවන්ඩ පුළහං වෙච්ච විශේෂිත දානය බවට පත්වෙන්නෙත් සද්ධර්ම දානමය පින්කම. එහෙමනං පින්නතුන මේ ධර්මදානයාගේ මූලිකම තැන වැඩයින්නේ. ධර්ම දානයාගේ හැබෑම උතුමාණන් වහන්සේ බවට පත්වෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේ. ඒ ගැන අපට කරුණුකාරණා අමුතුවෙන් සඳහන් කරන්න අවශ්‍ය අවශ්‍ය නෑ. භාග්‍යතුන් වහන්සේ ලෝකසත්වයා සසරෙන් එතර කරවන්ඩ ධර්ම දේශනා කරඩ මොනතරං කාලයක් උන්වහන්සේ කැප කිරීමම් කළාද. ඒක අපට හිතාගණ්ඩවත් බැරි කාල පරාසය. කොච්චර කාලයක් අපි සාමහන්‍යයෙන් ගණනින් කියනවාද ධර්මදේශනා කරන්න උන්වහසේ පාරමිතා පරපු කාලි. මහාකල්ප අසංක විස්සයි ලක්ෂේක. මහාකල්ප අසංක්‍ය විශ්සකුත් ලක්ෂේක. දැම්ම මේ අසංක කියන ගාන මහාකල්ප කියන ගණන් අපේ යට අමුතුවිින් කියල දෙන්නට වෙයිද. මංහිතන්නේ නිතර නිතර බනාහලා ඒ කරුණු ගැන බොහෝ දෙනා දන්නවා අසංකෙ කියල කියන්නේ එකයි බින්දු එකසිය හතලිහෙකින් ලියන ගාන අදනම් අපිට හරි පුදුමයි එහෙම ගනන් තිබුණද මිනිස්සු ගණන් කලාද කියලා. නමුත් මේ ත්‍රිපිටකේ තුළින් මනාව ඔප්පු වෙනවා අතීතය අදට වඩා බොහොම දියුණුයි කියලා. සමහරවෙලාවට අපිකල්පනා කරන්නේ ලෝකෙ අද දියුණුයි කියලා. එදා තිිච්ච දියුණුවත් එක්ක කල්පනා කරලා බලනකොට මේ ලෝකෙ අද පවතින්නේ ඉතාම ලදරු මට්ටමක. බෝසත්වරු ලෝකෙ පහළවෙන්නේ දියවුණුවේ උච්චතමාවගේ ආ ඒ කාල මිනිස්සු ගණන් කරපු ගාන තමයි මේ අසංක කියල කියන්නේ. එතනින් එහාට ගණන් කරලා නෑ. එතකොට මහාකල්පයක් ඇතුළේ අසංක්‍ය කල්ප හතරක්තියනවා. එක අසංක කල්පයක් ඇතුේ අන්තර්කල්ප හැට හතරක් තියෙනවා මහාකල්පය ඇතුළේ අසංක කල්ප හතරයි එක අසංක කල්පයක් ඇතුළේ අන්තර්කල්ප හැට හතරයිඒ අන්තර්කල්පයක තියෙන ආයු ප්‍රමාණය මනුස්්‍යවර්ෂවලින් ගණනය කරලතියෙනව කොච්චරක්ද අසංක අසූහාය ලක්ෂ හලදා එක අන්තර්කල්පයක තියෙන මනුස්්‍යවර්ෂගාන එකයි බින්දු එකසිය හතලිහේවා අසූ හාය ලක්ෂ හතලිස්දාහ මේ අන්තර්කල්පේක ආවිශය. එතකොට අසංක්‍ය කල්පය තුළේ එවන් අන්තර්කල්ප කීයක් තියෙනවාද. හැට හතරක් තිේෙනවා. එතකොට මහාකල්පයේ ඇතුළේ එවන් අන්තර්කල්පකීයක් තියෙනෝද හැටහතර වරක් හතර දෙසය පනස්හයක් ලය. අසංකය අසු හාය ලක්ෂ හතලිස් දාහෙව්වා දෙසය පනස්හයක එකතුවකට තමයි කියන්නේෙ මහාකල්පය කියලා. එහෙමනම් මහාකල්පයක ආයු ප්‍රමාණය අපිට ගණනය කරඩ වෙන්නේ කවදාව. එවන් මහාකල්ප දැන්කතා කරන්නේ අන්තර්කල්ප අසංක කල්පනමේ දැන් කතා කරන්න මහාකල්ප. එවන් මහාකල්ප එකයි බින්දු එකසිය හත ලිහෙව්වා බිස්සකුත් තවත් මහාකල්ප ලක්ෂ එක මහාකල්ප අසං්‍ය විස්සයි ලක්ෂ එක. ලොවතුරා බුද්ධත්වය වෙනුවෙන් උන්වහන්සේ ආභුගම. මහාකල්ප අසංඛ්‍ය දාසයක් සම්පූර්ණ කරනකොට උන්වහන්සේට මුණ ගැහෙනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම උන්ව වහන්සගේ නම දීපංකරවා. ඒ කියන්නේ මේ මහාකල්පා අසංක්‍ය විශස්ස තුළ අසංක්‍ය දාසයක් ඇවිල්ල මේ අසංක්‍ය දාසය තුළ මුණගැහිච්ච එකම බුදුරජාණන් වහන්සේද . මේ වෙනකොට පන්ලක්ෂ දොළොස් දාහක් බුණගැහිලටයනවා. මේ දීපංකර බුදුරජාණන් වහන්සේ හරි විශේෂයි මෙතන අප බෝසතාාණන් වහන්සේට. ඇයි මේ මේ දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව ධර්ම පුරණ කාල. දීපංකර බුදුරජාණන් වහන්සේ පාරමිතාපුරණ කාලි උන්වහන්සේට පූජාවක් කරල තමයි එක තරුණයක් ප්‍රාර්ථනා කළේ ස්වාමීනයේ මටත් ලොවතුරා බුද්ධත්තු වෙල බෙන්ඩඕන කල්ල බාණු සම්බන්ධිකොච්චරා පූරුදු කියලා ඒ පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේගේ කාලි මේ දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේ එදා බෝධිසත්ව ධර්මපුරනවා උන්වහන්සේට සිදුහත්තෙල් තමයි පූජ කලේ පූජ කරල සඳහන් කලා ස්වාමීනී මගේ සහෝදරයාණන් වහන්සේට කියන්ඩ උන්වහන්සේට අද පහම් පූජ කරන්න සිදුහත්තෙල් පූජ කළේ උන්වහන්සේගේ නැගනී කියලා ඒ ඇන්නේ පුරාණදීපංකර බුදුරජාණන් වහන්සේගේ ඥාති නැගනයක් රාජකුමාරිකාවාහා ඒ කාරණාව දීපංකර බෝසතානන් වහන්සේ පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේ සඳහන් කලා ස්වාමීනි අද පහන්දල්වන්ඩ සිදුහත් තෙල් පූජ කළයේ බෝහන්සේ ගිෙනැගනිය ඇය තෙල් පූජා කරල මමළඟ බුද්ධත්වය ප්‍රාර්ථනා කළා. ඔබෝහන්සේට කිය අඩ කිව්වා ඇ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කළ බව ඇ සිදුහත්තෙල් තමයි මට දන්දුන්නේ අං ඒ පිනෙන් සම්මා සම්බෝධිය ලබා ගන්නාආත්ම භාවේ සිද්ධාර්ථනමින් උපදින්ද කෙරයි ප්‍රාර්ථනා කළා ස්වාමීනී ඇගේ ප්‍රාර්ථනාව මුදුම් පත්වෙයිද කියලා දීපංකර බෝසතාානන් වහන්සේ පුරාණදී පංකර බුදුපියාණන් වහන්සේග හෝ. භාගිතුන් වහන්ස සඳහන් කළා මහන ඇතාම ස්ත්‍රීත්්තයි ඇගේ ඒ ප්‍රාර්ථනාව ස්ත්‍රීත්්‍යයේ මුදු පත්තෙන්නේ නැහැ. නමුත් මේ කරපු පින්කමෙන් ඇය මෙම පස්සේ අයකවදාවත් ස්ත්‍රාත්මයක් ලබන්නේ නෑ. ඇය පුරුෂාත්මයක් ලබාගෙන පාරමිතා පූරණය කරනවා. දීපංකර බෝසතාණන් වහන්සේ ප්‍රාර්ථනාවක් කරනවා පුරාණදීපංකර බදුරජාණන් වහන්සේ ළඟ උන්වහන්සේත් බුදුවෙනාත්ම භාාවයේ දීපංකරම වඩෝන කියලා. ඒ කාරණාව සඳහන් කරනවා තවත් මහා කල් පාසංඛදාසයක් ඇවෑමෙන් ඔබ දීපංකර නමින් සම්මා සම්බුද්ධත්වය ලැබනෝ. එදාට මග නැගනයේ ඔබෙන් නියත විවරණ ලබාගන්නවා සම්මා සම්බුද්ධත්තය වෙන්නේ. ආන් එහෙම නියත විෝහරන අරගන ඒ කාලෙ නම් සුමේදතා ප්‍රසිතුමා. පංචා අභිඥ්ඥා අෂ්ට සමාපත්ති ලබල හිටියේ මේ ලෝක සුමේදතා ප්‍රසිතුමාට කරන්න බැරි දෙයක් නැතිතන්න. ප්‍රන්රුවන් මුතු වැහි වරුසාාවක්කරවන්නඩ වඋනක් පුළුවන්. තරන් මහ්පුදුම භිඥාාවක්තිබූර. සුමේද තාපසතුමා ඒත් ධර්මදේශනා කලාද? සුමේද තාප්‍රසිතුමා විශේෂයෙන් ධර්මදේශනා කරඩගේ නෑ. මේ තරං හැකයා වක්තියාගෙන. දීපංකර පාදමූලයේ ලෞවතුරා බුද්ධත්තුවයට නියත විවර අරගන තවත් මහා කල් පාසංක්‍ය හතරයි ලක්‍ෂේක. පාරමිතා සම්පූර්ණ කලා ලෝතුරා බද්ධත්තේ වෙන්නේෙන. එමොකටද ලෝක සත්වයාට දහම් දේශනා කරයිට. ආං ඒ කයි මංකිවේ මේ ධර්ම දේශනාවන් සිදු කරන්ඩ භාගිතුන් වහන්සේ, මහා කල් පාසංක විස්්සයි ලක්ෂය එකක් පාරමිතා පිරුවකි වලා. ආං එහෙම අනන්ත දුක්විඳල අවබෝධ කරගන දේශනා කරපු ධර්මය මනාව ප්‍රගුණ කරලා ප්‍රගුණ කරලා හොයලා අධ්‍යනය කරලා මනාව අවබෝධ කරගෙන මෛලෝක සත්ව යට දේශනා කළේ. ඒ තරම් දීර්ග කාලයක අධ්‍යයනය කිරීමේ ප්‍රතිඵලයක් හෙටියට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු එකම දහම් පදයක්වත් වැරදුනාද කවදාවත්ම වරදින්නේ. ශ්‍රීමක දහත්තුවයෙන් පිට කලානං යම්වචනයක් වැරදුනා ඒක කියලා ආපහු හැදුවද ඇයි කවදාවත් මේ ක හඩන්නේ. අන්ම එච්චර ප්‍රගුණ කරලා ඉතා පරිස්සමිින් ලෝකයා සසරින් එතරකරවන්ඩ දේශනාකරපු නෛරයානික ධර්මරත්නය. තව කෙනෙකුට ඒකේ ඇලපිල්ලක් ඉස්පිල්ලක්කොට් වෙනස් කරඩ ඉඩතියලා ඉඩතියලන්නේ. ධර්මරත්නේ පූර්ණ අයිතියතියෙන්නේෙ කාටද බුදුරජාණන් වහන්සේට විතරයි. අවසරතියන හින්දයි අපිට දේශනා කර්ඩ පුළ හංකමතියෙමි. උන් වහස්සගේ අවසරය ඇත්තුූ. පණවලාතියන සීමාවං වලට යටක් එසීමාවෝ ඉක්මෝයන්ඩ ඉක්මෝයන්ඩ බෑ. අපිට ඕන හැටියට ධර්මය වෙනස් කරන්න . ලෝක සත්වයා සුවපත් කරෝකු මෙ අති උතුම් වූ සද්ධර්මය. අසංක විසිහතරකට වඩා වැඩි ප්‍රාණීන් සමුදායක් සංසාර සාගරයෙන් එතරකරවපු භාගිතුන් වහසේගේ ධර්මයෙන. එමන මුලින් සඳහන් කලා, මේ සැබෑ සත්ධර්මදා සැබෑම හිමිකරුවණන් වහන්සේ සම්හා සම්බුදුරජාණන් වහන්සේ මයි. එතකොට අපිට ඒ ගැන කිසි විවාදයක් නෑ. ධර්මදානයාගේ ආනිසංසයි අපි මේ සාකච්ඡා කරන්න. මෑත කාලේ මහා අසිරිමත් සද්ධර්මදානමය පින්ක මක් සිදුණ. අන්න එහි ප්‍රතිඵලයක් හැටියට. කෝට්ි ප්‍රකෝටි ගනන් සත්වයා කවදේ සුවිශේෂී වූ ධර්මදානය ප්‍රින්කම සිද්ධ කලි මතකද කාගෙදේ ධර්මදානය කියලා හත් අවුරුදු සේ නිග්‍රෝධ සාමනයරයන් වහන්සේගේ සද් ධර්මදානය. මෑතකාලේ ඔබට මට අති සුවිශේෂී වූ පිහිට ලැබුණේ ඒ ධර්මදාානය නිසා පුංචි වයස අවුරුදු හතාල්ල. කාටද ධර්මේ දේශනා කළේ දීපචක්‍රවර්තිී ධර්මාසෝක මහරජ්ජිරුවන්ට ඉතාම ලස්සන ගමනක්තිබුණා භාග්‍යතුන් වහන්සේගේ ධර්මය තුළ හික්මිච්ච නිසා. බොහම පූරු ගමනක්තිබුණ නිග්‍රෝධ සාමනේරයන් වහන්සේ එක සංඝයාගේ ගමනය හැට්ටි. මේලෝක ලස්සන ගමන් තියෙනයගෙන් කෙනෙක් මහසංගයා අන්ගේ නිමිච්ච තැම්පත් ගමන දැකළ මහරජජරුව පුදුම විදිහෙට ප්‍රසාදයට පත්වනා. ඉටවස්සේ තමයි මාලිගාවටගෙන්න්න ගත්ත. සුද්දසු ආසනයක වාඩි වෙන්ඩ අවසරදුන්න. නිග්‍රෝධ සාමනේරයන් වහන්සේ ධර්මාසෝකරජ්ජරුවන්ට භාග්‍යතුන් වහන්සේගේ ධර්මේ දේශනා කරලා. රජ්ජරුවයි තාම ප්‍රසාදයට පත්ව වනා, කකාලිින්ග යුද්ධේ නිමා වෙලා මහත් ූචිත්ත පීඩාවකින් හික වෙලාවේ. මන් හිත තුළි ර ಬුරාන ගැන ශෝಖ ගಿින්දර, තාಾම ಸಿසිල් ජಲයකින් නිමල දැම්ම වගේ මේ දහම්පදටික ධර්මාಸು කර ಜಿරුවන් අಬදුරು. ಆං එදාමේ ධර්මදානී නිසා බුදු දහම ගැන පැහැදිලා. මේ ධර්මය ගැන බොහොම කරුණු හෙව්වා. මහරහನන් වහන්සේ මොනගෙහුණ. බුදුරජාණන් වහන්සේ පිළිබඳು අපಪ್්‍රමාණ ෞරವ ඇති වුණා. හතන් වහන්සේ ලගෙන් හල ැනගත් ාගිතුන් වහන්සේ දේශනා කරබ ධර්මස් කන්දේ ොච්චර කියල. අස හාරදාාහක් බව දැනගත්. මේ මහර ජරුව මොන තරං ශ ්‍රද්ධාවන්තද තීරණය කලා එක ධර්මස් කන්දේකට එක විහාර ගානිීමම මහදනව කියල්ල. නමනග වෙෙර විහාර ජම්බුද්ධීපිය පුරා මසූ හාරදාහ කැදවා. ලෝක සත්වයට වැඳ පුදා ගඩ චෛත්‍යයන් ජීවමාන කරවඩුවනේ. භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේල වඩා හින්දෝලා මේ ජම්බුද්ධීපේ පුරා බැලූ බැලූ තැන භාග්‍යතුන් වහන්සේ විරාජමාන වෙනවා වගේ මේ චෛත්‍යරාජයණන් වහන්සේලා ජීවමාන කරවඩුවන. ආගේ සඳහා ධාතුන් වහන්සේල තැම්පත් කරඩුවන. ඒ වුනට කෝධාතුන් වහන්සේලා. මේ කරනු ටික කියන්නේ අසිරිමත් ධර්මදානයක ශ්‍රේෂ්ඨ ප්‍රතිඵලයකුච්චර දෙකන්ට. ධාතුන් වහන්සේල නෑ. හැම තැනම හෙව්වා ඒ තරම් අවශ්‍ය ප්‍රමාණයට ලැබෙන්ඩ ධාතුන් වහසල නෑ. අපේ භාගිතුන් වහන්සේ ධාතුන් වහන්සේලා විශරෙන් අධිෂ්ඨාන කළා. ඒ කෝටි ප්‍රකෝටි ගනන් ධාතුන් වහන්සේලට මොනොවහුුණද. පිෙනතුන භාග්‍යතුන් වහන්සේගේ ආදාාහන පූජාව දවස් විිසියකයි. අධහනූජාවට දවස් විසිය එකක්්‍යවෙනවා. ශ්‍රීදේහයට පුෂ්පවපහර දැක්කුවා හද්දවසත් අපේවාගේ පැතුන හතරින් පිච්චිලයිවරුුණේ නෑ ශ්‍රීදේහෙ හද්දවසක්ම දැවුණ. අධිෂ්ඨාන කරපු පරිදි ධාතුන් වහන්සේල ඉතුරුණා. ආංගේ ධාතුන් වහන්සේලා ලබාගන මහාකාශ්‍යභ මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ආදාහනය කරපු තැනම තැන්පත් කරගෙන. ද්දවසක් ධාතුන් වහන්සේලාට පුද පූජා පැවැත්තුවා. එතකොට මේ මේ දිනටික ඉවරවෙනකොට දවස් විසියකයි ඒත්තිික ඔක්කොම සඳහන් කරන්නේ ආදාහන පූජාව හැකියට මේ දවස් විසියක. ඉන් පස්සේ ධාතුන් වහන්සේලා විවිධ විධ ප්‍රදේශවලට බෙදල්ලගෙන. තම තමන්ගේ ප්‍රදේශවලට ලැබුණන ධාතුන් වහන්සේලා අරගෙන ගේපු අය ජීවමාන සම්මා සම්බුද්ධ සංඥාව උපදවාගන ඒ ඒ ප්‍රදේශවල ධාතුන් වහන්සේලාට පූජා පවැත්තුවා අවුරුදු හටයි මාසහතයි දවස් හත ඒ පූජාවල් පවැත්තුනා රහතන් වහන්සේලා පෙරටුණ රජවරුන්ගේ පූර්ණ රාජ්‍යනු ග්‍රහයලැබුණ පුුණ්‍යවන්තෝ සදැහැවන්තිෝ වැල නොකැඩී පෙළගෙහෙන්ට පටගත්තා භාගිතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලාට පුද පූජාපවත්කාන්ට. නොයෙක් ව්‍යාපාරිකයු නොෙක් ව්‍යාපාරකරපු ඇතැම් සිටුවරු ඒ අයිගේ ඒ කටේතුවලට මේ පූජවල් බාධාවක්නාා. ඇඒ තමත් තමන්ගේ වැඩපොවල්ලොල වැඩකරපු මිනිස්සු වැට එන්නේෙ නැහැ පූජවල්ලොලට යන. ආං ඒ නිසා හිතේ දේශයක් ඇැතිරුුණා. බුදුරජාණන් වහන්සේ පිරෙනුවම්පෑවා නමුත් මේ රහතුන් රජවරුන් භාගිතුන් වහන්සේගේ කියලා ඇටකෝටු තියාගෙන මෙහෙම පූජාපවත්වන්න්න ගිය හම අපේ කර්මාන්ත කොහොමද පවතින්නේ. ආංඒවාගේ වචනකිල්වා. ධාතුන් වහන්සේට පූජාපවත්තනයකට විරුද්ධ වචන ප්‍රකාශකරපුු අය මැරිමැරී මැරිමැරී ඔක්කොම ඉපදෙන්න්නේ අවිචය මයි. ඒ වචන කේපු නිසා මැරුණන් නෙමයි ආයු කරවෙන වෙලා මරණයට පත්වන හම උපදිෙන්නේ අවිචේ. ධාතුන් වහන්සේට එරෙහිව කියාපු වචනයත් අවිචයට නං භාගිතු වහසට ෙහිවෙච්ච වචනය කොයි රද කියන රණාව හිතැන්ඩ බැමේලෝක කාಾට්ව. හත් අවුරුදු හත් මාසයයි දවස් හතක් ගෙවුණ සක්‍රදේවේන්ද්‍රරයන් වහන්සේටක හිව සඳම බැඩු ගිය. ඒනිසා මහාකාශ්‍යප මහරහත්තන් වහන්ස මුණනගහිල සඳහන් කලා ස්වාමීණී අපි ධාතුන් වහසල එකතු කරමුද කියලා. ඇයි කියලෑ හුව මේ මිනි සු හරියට පෞකර ගත්තා. හත් අවරුදු හත්මාසයක් තිස්සෙම පූජාවන්ට විරුද්ධ ච්ච විීචියීමි ප්‍රදුනා. රාතුන් වහන්සේර චෝදනා කරපු අය අවීචයේමහි පදුුණා. ඊට පස්සේ ධාතුන් වහන්සල තික එකතු කළා. පූජ පවත්වගැඩ ඒ ඒ ප්‍රදේශවලට යම්යම් ප්‍රමාණයකින් ධාතුන් වහන්සේල ලබලදීල සුළු ප්‍රමාණයක් ලබලදීල වැඩි ප්‍රමාණයක් ධාතුන් වහන්සේල එකතු කරගත්තා. එකතු කරගන එක තැනැතියාගෙන. නවත් ඒ එකතු කර ගත්ත ධාතුන් වහන්සේලා ට පස්සේ මහපොලො යට තාම සුන්දර මාලිගාවක් කදල ඒ මාලිගාාව ඇතුලි හරියට දිව්‍යවිමානයක් වගේ මාලිගාවක් ඇතුළේ මේ ධාතුන් වහන්සේල වඩාහිදවා. වඩාහිදවල බුදුරජාණන් වහන්සේට කරන අප්‍රමාණ ව බුද්ධ ගෞරවේ දක්වලා ඒ මාලිගාව ඇතුළට කවදාවත් අඳුර නොවැටෙන්ඩ මාකාශව මහරහතන් වහන්සේ ගේ ාරාධනාවෙන් පහන්දැල්දවා. ඒ මාලිගාව ඇතුළ හැම වෙලාවිම සුවඳින් පිරිල ඉතිරීල තිබුණා සුවද ද්‍රවග්‍යිය තැන්තැංගොල තැන්පත් කරලතිබුණ. භාග්‍යතුන් වහන්සේ ළංග හැමදාම පූජා කලාා වගේ එදා අලුත්ම නැවු් මල්වර්ග භාග්‍යිතුන් වහන්ස ංග පූජ කලා රතුන් වහස ලළග. ආය ආය මල් පූජා කරන්නම කුටිය අරින්නැක් අධිෂ්ඨාන කළා මේ මල් කවදාවත්ම පරවෙන්නින. මේ සුවද දූපයන්ගේ සුවද කවදාවත්ම නැති වෙන්නෙ නෑ. මෙ දල්ලොපු පහං සුදුසුකාලි ඒ කටයුතු වෙනස් වෙන තුරුමේ පහන්නිිමෙන්න්නේ නෙමෙන්න්න නෑ. එහෙම පහන් දල්වල අතීතයේ දවසක මේදාාතු නොහන්සේලා මෙහෙම ආපහු එලියට ගන්න බව මහාකාශප මහරහතන් වහන්සේ නොදන්නවාද දන්නවා. ධර්මාසෝකනම් මහරජෙක් මේ ධාතුන් වහන්ස ල එලියට ගන්න බව දන්නවා. හැබැයි මේ මාලිගාව ඇතුල්ලේ ධාතුන් වහන්සේල විතරක් නෙමයි මිලකරන්ඩ බැරිතරං මැනික්. මිලකරන්ඩ බැරිතරං රත්තරං. මිලකරන්ඩ බැරිතරං විදී මුතු වගේ දේවල් මේ මාලිගාව කොඩගහවා. කොට තේරෙනවා දිවිය විමානයක් වගේ නිර්මාණය කලාට පුංචි විමානයක් නංනෙමෙයි කියල. එහෙම ගොඩගහල දොරවල් හවා. ඇයි මේ රංගදී මුතුමැනි ගොඩගෙහුුවේ භාගිතුන් හසට වඕෝනද. හසුන් පතක් ලියල තිබ්බා අනාගතයේ පහල වෙන දුප්පත් රජවරුන්ට බුදුරජාණන් වහන්සේට සලකණ්ඩ වත්කම් මදි කියලා. බලන්න්න මොන තරං සද්ධවක්ති බිලති කියලා ආං ඒ ගොල්ලන්ට මේ ප්‍රංග්‍රදිී මුතු මැනිි අරගෙන විකුණලා ධනය උපේලා බුද්ධ පූජාවතියන්ට ධනයයි රැස් කරලා තියලතියද. ැක නාගතයේ රජවද භාගිතුන් වහන්සේට සලකණඩ වත්කං වත්කම්මදි කියලා. දොරවල් කීපයක් මේක දිගට එක දිගට වහගනැවිල්ල සම්පූර්ණ වහලගැන්ම. ඒක උඩ විශාල චෛත්‍යයක් හැදදවා. මොක දර විවේචනය කර තීර්ථකය ධාතුන් වහසට හාහනික රයිද දන්නේ. හි ොන්න ැරි ඩයි හපො යටවල්ලී. දැං ධර්මාසෝක රජරුව ධාතුන් වහසේලා හොයන කාරම. රජජරුවන්ටඒක භික්ෂූ නොහසෙනමක් සඳහන් කලාා මහරජ මගේ ආචාර්යවරේ හැම දාම ශ්‍රද්ධාවෙන් එක තැනකට වදිිනවා. මම හිතනව ධාතුන් වහසේලා එතන වැඩඉන්නවා කියලා. රජරු ඇතෙන්න්දගිය මේ වෙනකොට රට පුරාම ධාතුන් වහස රජරු හොයල තිබ්බි. හම්බුුණිනේ. න . ඒ චයි දාතුන් හසලනෑ. ඒන ඒ ලා රොත් වරයි. නමු අර භික්ෂූන් හන්සේ න තු හස ඩ . මයි රිසත් ක හ ටග. ඒ හරග හරග යනකොට හබුණනා ොර ටික ලි ාවක දොරවල්. සහර දර ගත් . නමුත් එක ොරක්තියෙනනවා කිසිම ශිල්පියගුට ඒ දොර අරින ක්‍රමේ හොයා ගැಂඩ බෑ. අතිශයුම්ම දක්ෂයි අතිශයිම්ම දියුණුයි එවන් යුගයක කාටවත් මේ දොරාරිින්ඩ තේරෙන්නේ තේරෙන්ඩෙ නෑ කෙළෙ සඳහන් කරනවා. දන්න ජාතිවලින් උත්සාහ කළ දන්න තරන් දක්ෂෝගෙන්නෙව්වා ඒත් දොරාරින්ඩ වැැරිිවට. රජරුවන්ගේ බලාපොරොත්තු මල්ඵල ගැන්වෙන්ඩ ඇවිල්ලා අන්තිම තැනාපහුනතරවෙලා. බොහොම දුකට පත්වෙලා මේ පිළිබඳ මහරජිරු කල්පනා කර කරඉන්නකොට. බොහම සුන්දර හුරු බොහටි තරුණයෙක් ඇවිල්ලහනොම හරජ බොහෝම කනස් සල්ලෙන්වාග. ඇයික සඳහන් කලා මේ දොර හරගන්ඩද. මට මේක ඇරගැල් ලඕනේ කියලා. ඒනම් මමඇරල දෙන්න. ද බාලඩ ිච්චර වෙලා කියී දෙනෙක් මේ කාරින් නුස්සාහ කළන්න. මෙය අ දුන්නකුත් ඉල්ලගන් ඒතලෙකුත් අරගන්න. න ද ද ැ ර ොර ් එක ඒකට ඒක මුළු දොර මෑරේ න. එනම් තරුණන දැනග හිටිය ොර යන ක්‍රර. මේ දොර කොහොමද වහල තිබ්බ කියලක කියන්නේ. ප්‍රහේලි කාවක්වා. උපකාර දි හම්බු න නං ප්‍රහෙිකාව පුරුවන්න්න කාටවත් බරයන. තා ගණඩ බෑ මොනෝදමේ තියෙන්න්නේ කියල. ඒමනං මේ දොර වහලතියෙන්ෙ ඒවිගට. උපකාරක පදටික නෑ ඒවනාාට දන්න කෙන තමයි. භාගිතුන් වහසගේ ආගඥාාව යෙන නිසාමේ යාග. සඳහන් කරනවා ඒ ආාවේ විශ්වකර්මදිවිය පුත්‍රය කියයි. දොර ඇරලදීල අතුර්දහන් වෙලා යනවා. ධර්මාසෝ කරක්ජුරුව අප ප්‍රමාණ ප්‍රීතියෙන් පිනා යමින් දෝත එකතු කරගන බවැදඳගන මාලිගාාව ඇතුලට යනකට පලවෙනි හසුන්ප හම්බ වෙනවා. එක ලියලතියනෙනව අර මුලින් කියපු කතාව අනාගතේ පහ වෙන දුප්පත් රජවරුට බුදුරජාණන් වහසට සැ කණ් වත්ක්කක් නැහින්දාා. ැැ තු ගොව ිලර ಭාගි තු හසේ ජ ප කියලා. ධර් සෝක රජර න් හදවතට හරදුන්නවගේ දැඩිවේදනාවක් ැතිවුණ මංවාගේ දී ච್්‍රවර් රජකට දුපත් කියල ද කියල. ජ දදී ේි. නමු දැන් පපත් කියන ರ. ජರ ිකටි ඉස්රහට යනකොට ස ල් ප පිල තියනවා. මಾಿಗ ರಾම ಸ ුවಂඳ මನුව ಪತರಿ ಲයිತಿලා ತෙනවා. දල්್ලකු පහං ತේ විදිහකම ඇතුළේ අඳුර නිමලා දැල්ಡෙමින් පෞතිනවා. ಫ್ರම්ಪತಗಳ පු ಹಸුන් ಪತක් දකි නවා ತೆ ಹಸුන් ಪ ළಂಗට හිල්ලා තට ರං හමೇ ಿಲල තියෙනවා. නාගතයේ පහළවෙන පියදාසනම් රජෙක්್. මේ දාාතුන් වහන්සේලා එළිය අරගන ಭාග්‍යතුන් වහන්සේගේ ಸೂහාරදාහක් ධර්මස්කන්දේ වෙනුවෙන් වෙහර විහාර හදලා. මේ ධාතුන් වහසේලා ඒ වෙහෙට විහාරවල තැන්පත් කරනවා. එක්ම වෙලාවක සියලුම තැංවල ධාතුන් වහසල තැන්පත් කරනවා. එක්ම්ම වෙලාවක තැන්පත් කරන්න. මෙ සියලුම වෙෙර විහාරවල එක්ම වෙලාවක ධාතුන් වහසල තැන්පත් කරන්න රජිුවන්ට ඇන්න පු හන්ඳ. සූහරදාාහක් චෛත්‍ය වල්ගාවට හෙට විහාරගාවට. ආගේ නිසා මහරහතන් වහන්සේලා ලෝක විවරණ කියන ප්‍රාතිහාරයයක් දෙක්වවා කියල සඳාග කරනවා. ධර්මාසව කරජ්ිරු එක තැනකයිඳලා خතරවටෙන් හැරි හැරි බලනකොට බලන්න බලන පැත්ති චෛත්‍යවල්ල දාාතුන් වහසල තැන්පත් කර ජි න් ේනවා. ංගේ ප්‍රාතිහාරය රහතන් වහන්සේ ලයි දක්කොලා තියෙන්න. බෝධනට වැඳපුදාගණ්ඩ ආපහු ආපහු අවස්ථාවහම්පුුලා. මේ වෙහෙර විහාර ආශ්ව කරගන් බනාහල් සෙල් සමාදන් වෙලා බදුරජණන් වහන්සේට පූජා පවත්තුල කී කෝටයක් දෙවලಯಡ කී කෝට නිವන්දුරෑර ගಡ මොකක් නිසාද අස්සනිමත් ව සද್ධර්ම දානමේ පින්කමක ප්‍රතිඵලೆ හිಿದ. තුන්නි ධර්මස් ංා නාව සිද්ධ කළේ ධර්මාසක මහරජ್ජර ඒක ප්‍රතිඵලයක් හැටියට ಭාරತෙන් පිට තවත් ವ්‍යවිධ ප්‍රදේශවලට ධර්මය ්‍යා්‍ර වෙලා ගया ආංෙ හි ප්‍රතිඵලයක් කැටියට ඔබට බනාහන්ඩත් අපට ධර්මදේශනා කරන්නත් අවස්ථාව ලැබුල. මේ තියෙන්නේ නෙග්‍රෝධ සාමනේරයන් වහන්සේගේ සද්ධර්මදානය ප්‍රතිඵල. ධර්මාසුවක මහරජ්ජිරුවන්ගේ පුතා එකම පුතයි හිටියයි මහින්ද සාමාන්‍ය කෙනෙක් ද මහා මහින්ද කෙල කියන්නේ ඒනම් ජම්බුද්ධීපේත් දෙවන අයිති කාරයක්ම සතරමහදිවේ නේ ශාලතම මහදදීපේ යම්බුද්ධී මේ ජම්බුද්දේ ඒළ අයිතිකාරය දැනට යුවරජු எனන මොන තර ප්‍රතාපවදද කියන කරනාව අපට හිතලවතිවර කරන්න පුuhanන් எனේ න දනිකම් kang ma සහෙනකang හ වසනෑහ කයි තර waද පිරි නමු මහාප්‍රතාපවත් රජෙක් සාමාන්‍ය රජක්නෙමේ දීප චක්‍රවර්දිකෙනෙ. බොහොම කැමැත්තෙන් තමයි පැවිදිවෙන්ඩ ඉදිරිපත් වනේ. හිසේ කෙෂ්ටික බානගමං සෙව් පිලිසිම්බියාපත් සහිත වාරුහත්තයට පත්වෙනවා. එ තරං සංසාරය මහා විශාල පින්කරලති බිච්චකිෙනෙ. ධර්ම සගායනාවන් පස්සේ ධර්මය ්‍යාපත කරන්ඩ කටයුතු සංවිධනය කළා ලංකාභූමියයට භාගිතුන් වහසගේ පනිවිඩයාරගෙන වඩින්නේ. ර්මාසුවක මහරජිරුවන්ගේ කම පුත්‍රරත්නය මයි නනං දීපචක්‍රවර්තිී මහාමහින් දක්මාරයක් තමයි අපේ රටට ධර්මය අරගෙනයන්නේ ඒක භාග්‍යතුන් වහන්සේගේ ආග්ඥාවක් එක් පෙළ ගැහි ගෙහි පෙළගැහි ගෙහි ආපු ආපු කාරණාව ක බුදුරජාණන් වහසසි දන්නවා කලින් භාග්‍යතුන් වහන්සේ ගෙන දේශනා කරල තියෙනවා යම් අධිෂ්ඨානයක් පවත්වලා යම් කාරණාවක් දේශනා කලා නං ඒක කොච්චර කල්ගියත් වෙනස් වෙන්නේ දෙනස් න ඒදාට ඒ වෙලාවට හරියටම වෙනවා කිපපු වැඩේ ඒ නිමේෂය ಅල්ප මාಾතರයක දහ මෙ න වේෂිදෙනවා ඒක බුදුරජාණන් වහන්සේ ගේ ೂශේෂී ධදිි්ාන ගේ ස්භාව. අෙක් අනිෙ ප්‍රදේශලට වැඩම කරන්න නියමිත වෙච්ච මරහතන් වහස වැඩම කලා මිහිදු මහරහතන් වහන්ස බැල්ලවා. ලංකාවට වැඩම කරඩ කාලයේ හොඳයිද කියල. දේවානම් ේතිී මහරජ್ රුවන්ගේ තා තමයි තා ම රාජ් කරන්න. තා වැඩිකල් ජීවත්තෙන්නේ. එතකොට මේ ධර්ම ්‍යාප්තිය එක දිගට අකණ්ඩව කරගනයන්න බැරුවයන. රජ්ජුරූ මඟදි මැරනවා ඒ කටයුතු වරවෙලා ආය රජෙක් පත්වෙලා ඒ රජිරෝ රාජ්‍ය ස්ථාපිත කරලා තමන්ගගේ රාජ්‍යත්වයේ තහවුරු කරගන කටයුතු කරනක නැවත ධර්ම්‍යාපතිය කටයුතු කරන්ඩ හරියට සම්පූර්ණ කරන්න බැරුවයන්න. ඒ නිසා කල්පනා කළා මම ලංකාභූමියයට වඩින්ට තවම සුදුසුකාලය නෙවෙයි කියලා. එනං දේවානම් පී තිස්සකුමමාරයා රාජ්‍යත්වය ස්තීර කරගත්තට පස්සේ ස්ථාපිත වුණාට පස්සේ වඩින අදහස උන්වහසසි ඇති කරගතා. එතෙක් කල්මනව කළාද සඳහන් කරනවා ඒ වෙන කං උන්වහන්සේ තමන්ගේ අම්ම ජීවත්තෙන ගමට වැඩම කලා කියලා. තමන්ගේ මෑනියන් ජීවත්වෙන ගමට වැඩම කරලා අම්මට ඇपපු පස්ථාන කළ සම්මා සබුද්ධ සාාසන कोයි තරං අසිරිමන් අම්මට ඇපුූ පස්ථාන කළ ඒ වෙන කොට අරකටයතිවරයි දේවාන පපිතිසුකමාරයා රාජ්‍යත්වයට පත්වෙල ඉම් පස්සෙම හිදු මහරහතන් වහසිතේරණය කළලා මම දැං ලංකාබූමීට වඩින්න කා තමන්ගේ මෞපියෝ දෙන්නගෙන් සදහතම සමු Jata boomingsada samgatangka වැම aya wa pimpa laka aya wa waangතrang anuයක් ද maman wahanස na maatan I අpi එ අපහු එහි නොයන්ඩයි මේ හට වෙඩ්ි. ආංෙ වැඩමකිරීම ප්‍රතිඵලනමේද මේ බුක්ති විදිින්න. ඒකයි මමකීවේ උන්වහසේ වැඩිය නිසා මේරටේ ඒ කෝටිකීයක් නිවන්දකිින්ට ඇද්ද. මේරට ඒ කෝටිකීයක් මේ වෙනකොට දිවිය ලෝකී ඇද්ද. ඒ අසිරිමත් ධර්මදානයක තවත් ශ්‍රේෂ්ට ප්‍රතිපල්ප. එනම් මේ ධර්මදානයත් උතුම්ම නියමවා බවට පත් වුණා නි ග්‍රෝධ මහරතන් වහස. ම තනම ාග තුන්හසේ හලින් වැැයි ොයි කමත කරන්න දෙප මමේ ධර්මදාන ආනිස පැහැලි කරැන්ඩයි ි කරු සඳහන් කරන්න. මෙහිතු මහරහතන් වහන්සේ අපි ච්චරාන ්‍රදක්වා අපිට ඒ තරම්ම කෘථ ගුණවේදී වුණා ඒවනාට මටහිතෙනවා උන්වහන්සේ අපිට ච්චර උපකාර කරලා තියෙනකුට. ලංකාවේින එච්චරමත් කෘත ගුණ දන්නවාගේ තිලා ඇ. ගෘතගුණ ොදන්න අංකත කරණඩගියත් දවස්ගානක් කතා කරඩෝන. මේ තරන් මහ මෙහෙවරත් අපි වෙනුවෙන් කරපු ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය පහළ වන මේ මහා ශ්‍රාවකයන් වහන්සේ පිරිනිවන් පැෑවෙත් මේ රටමයි. උන්වහන්සේගේ ධාතුන් වොහස්සේලති කාරගන තැන්පත් කරල චෛත්‍යයක් හැදවා. ඒ චෛත්‍ය අනුරාධපුරේම තියනවා. හැබැයි. අද මේ වෙන කොටක් ගඩොල් කැටටික විතරයි දියසවල් බැඳි බැඳදිී තියෙනවා කිස්සෙ කෙනෙකොට අවශ්‍යතාවයක් ඇතිවුන්නෑ. මේ සෑය කපරාදු කරලා වන්ධනාමාන කරන අවස්ථාවාවත් උදාකරැගෝන කියලා. එත් තරම් පොතගුණයක් නෑ කියලා මංකිවේකයි. අදත් දියසවල් බැඳිබැඳදි තියෙනවා මෙ හිදු සෑ. අපි මොනතරං අකෘර්ථග්ඥද කියලා එතු කොට එකොට හිතවා. අපිහන ඒ තරම්ම ගුණදන්න ජාතියක් කියලා. අපිට සතතු වෙන්න දම් පුළුුවහංකමක් නෑහ. දැම් බලන්ඩ එක ධර්ම දානයක් නිසා කී දෙනෙකුගේ නිවන් දොර ඇරුුණද කියලා. කිය දෙනෙකුගේ අපපාය දොර වැැහුණත කියලා. සීමාාවක්. ආහාර දුන්නවාගෙනනෙමෙයි පාන දුන්නවාගෙනනෙමෙයි වස්ත්‍ර දුන්නවාගෙනෙමෙයි ඒ දේවල්ලලින් ලෞකිිකව අයපෝෂණය කළලා නමුත් සද්ධර්ම ධදානයෙන්. ෞගිකත් ෝ ත්‍රත් දෙකම පෝෂ්ණය කළ. එනං උතුම් සද්ධර්මදානයක් මොනතරං ශ්‍රේෂ්ටද. ආනිසං සහිතද විචිත්‍රද කියන කාරණාව සිත්්හහි ධරණය කරගෙන. මෙවන් මහපින්කංගොල්ට නතර නිතර අපිත් කටයුතු කරලා අපිත් එකතු වෙලා සහයෝගේ දක් කොළලා බොහෝකු සල්රැස් කරගඩා අපටත් අවස්ථාවතියනවා. අද ධර්මදේශනාව සිදු කරලා මාරැෂ් කරගත්ත සද්ධර්මදාාන නිසන්සේ ලොකඩා ඔබස්සිියලදනාටමත් සසරගමනේ මුණ ගහිච්ච සියලල්ම සත්පුරෂයන්තත් ඉතාමඉක්මං භවේක. ඉතාමත්ම කෙටිකාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් නිෙරවාණේ අවබෝධ කරගැනීම සඳහා භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරගෙන භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ අවබෝධ කරගෙන උන්වහන්සේ ඇති කළ ආරය මහා සංගරත්නය දවබෝධ කරගෙන තේරුන් අරගෙන මේ තුනුරුවන් විශේෂයෙන් සරණගියපු ශ්‍රේෂ්ඨ පිරිසක් හැටියට ප අපිටි සසර මග කෙවල කර ගැන්ඩ මේ මහාකුසලේ ආරනිිතාවක් වීවා කියල සාධ කියලලා ප්‍රාත්න .